ක් ට සේ විසි හ සක ාව ඔබට ර නාව ප්‍රති ති රන ගේ නතාව නාව ක් රක් හ ක් ද ි ට ි ක් . තරට එකතු කරන්න වගේ. ඒ අයතුලින් දෙසේ විසි පහතරට යත්න. නිසා රන හදා ගත් ර ේකට ර වස ්‍ර ර ක ොා න රේ ඉන්දු නීල ජ ගත් හත් හොයි ටම . ඒද වැඩකටයුතු කරගෙන න කියලාලපට දනගන්න ලබුණන කොහමද ප්‍රචාණ කටය සිද්ධ වන්නේ කියලාප ලිම කතා කරන. ඉතා සාර්ථක ප්‍රචාණ කටයුතුන කරගයනවා නමුත් ලොකු කර්තවකටතමයි අපි ලකෝ අභියෝගයක්කට මොනදිවතියෙත්න්නේ පරාජත් එක්ක පාල්ලිමේන්තු විසුරෝල ලොකු අභියෝගයක් කර තමයි මුණදිවී. අබියෝගේ සාර්ථක මුහට දේවි කියන විශවාසේ හැම කෙනෙක්කම තියෙනවා පාට පක්ෂ බේදකින් තොරව මේ ගොඩක් දෙෙකුට අබියෝගැ බට පත්දේශ තැක්විදිහට ඇැග අභියෝග ගැනතදාගනකට ලංකාව දේශාන තුළඇත් අභියෝ ගනාවක් තිබන පසුගේ කාලසීම ඇතර ජනාධපති වරන්නේ ළඟ මුදාහරණ කිය පයක්තියනො පැල් බැදගෙන හිට පු පක්ෂවට බොහෝවෙලාට ඉඩ වෙනස්වලාති බනම මේ හැමදේමතක කල්පනක කල බන්නකට ලංකාවවිදේශාලනය ගැන ඔබට මක් ද හිත දර ක් ංකකා. පෞගිය කාලේ ගොඩක්ක එල්ලු අලුත් අය වරණය පාකි ව්වා. අලුත් මුහුණ දැන් ඉදිරිපත් වෙලා තිේලා. එකත් එකම ක්‍රමවේද තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ නව දේශපාලන නමගත් බලාපොරත් වා එ එකක මේ පාලිමේතු මැතිවරණය මංහිතනවා පක්ෂ බේදෙන් තොරව ජනතාවතර ඉන්න පලපුරුදු අයට අවස්ථාවක් ලබා දේ කියලා. ර ග පඩි වෙක් ග එක දේ ෙනසක් බතු ේක්ෂ ද ్ කින ේේ තු රග න ල් చ. හේංචාව අනිවාර්රය අතර විය යුතුයි එත්තකම අලුත් ක්‍රමවේදවල්ට යා යුතුයි. එත්තකම ඩිජිරිල් කරණය වගේ අපි අධ්‍යාපනය ගත්තොත් ඇත කුඩා දරුවටට පාසල් බෑගයක් කරගෙන යනකොට ඉතාමත්ම අමාරුවෙන් අරෙන නඒ ඩිජිටෙල් විය විතුයි ඇති ඒවගේ නව ක්‍රමවේදව තුළට අපි යා යුතුයි. ඉතිං අපි බලාපොරොත්වයෙනවා මේ පාලිමේතුවේ කොළබ දිස්ට්‍රික්කේ ලංකාව පුරාම. ල්ුවේ ජනතාව අලුත් අය අ අලුත් අදහස්ථීනය, එ අයට අවස්ථාවක් ලබාදී කියලා මහිතනවා. දල අදහස්ස එක් අලුත් පෙදිහට සමාචයට මූුණ දෙන්න ජනතාවක දුහන්ඳුරන මනිස්සන්ට ඩ වෙන් කරල දෙන්න වගේ ඕන්ගේ දු තේරම් වරගෙන ප්‍රතිාති ේදු තිීරණ හරිවිදි රෂ්රගෙන රට සංවර්ධීත මාර්ගයක ටරගෙන යිකන බලපපුරතුන් මෙවරදෙේ විසි පාත නපුර ජනත තියන කන කත මක්රන ර අද අපේකතාව හරැදිෙලයින්න කොම දිශ්ක් ෝෂනය නව පජාචන්ත්‍රවාදී පෙරමුණ නියෝශනය කරමින් කොන්න වාසය ඉන්දුුරේල් ජගත් මහත්මිය තව දුරටත් ව දි. ද ේක්ෂ පි බ තු ේශ ර න බේ ක්ෂගන නප ජනන්ත්‍රවාද පෙරමුණු පැත් ගත් හම සමග න බලවේගේ ගත්තත් කුමන පක්ෂයක් මේ රටඇතුර තියෙන ස්වාදීන පක්ෂගත්තා. හැම වෙලාවක බල කොට බල කට නිර්මාණය කරග හිට පේ දැ විසිර ර. අලුත් දේල් නිර්මාණය කරගෙන තිෙන මේ විසිරුණු දේශපාලනය අලුත් වෙලා වෙනස් වෙලා තින් දේශපාලනගෙන් ඔබතුන් දකින්න කොහොඳ මේ කඳවරු ගතයි කෙල තින්ද ගඩක්දැන් වෙනස් ෙලාතිනෙන ඔබතුමාගේ පක්ෂයත් ඇතුළු. අපේ නව ප්‍රජාතන්තවාදී පක්ෂය නව පක්ෂයක් නමුත් අපි සධානගත්ත වෙලා තමයි ගගේෑස් රිින්දරයෙන් එලක නෙ පි කොබ දිිට්‍රික්කටත් ලංකාවපපුරයි දිරි පත්තිලා තිඉන්නේ. පහුගගේ ප රනිල්රෙක්මසිංහක ජනාතිපැත්ති තුමාගේ ජයග්‍රාහණයට වෙනුවෙන් සධානගත වුණු පක්ෂයක් ඇැටියට ගෑසලිලි රගුණෙන් තම අපි සන්ධානගත වනේ. ඒකත් එක්කම මේකේ පලපපුරුද්ධ හැකියාව කියන එක අවශ්‍යයි. පකොත පහුගියි ගෝටාපේ ජාජ්‍යපක්ෂ ජනාතිපතුතුමාට පලපුද්ධ නැතිකත් ගැටලුවක් වුුණ ඇතුමාට මේ ජාතතිපවතිවන ඉතුමා ඉරිත්ව ජාති ර ඉදිරි පත්යේ. ඉ ම දකිනවා හැම දේකෙන්ම පලපපුරද්ධ කෙන එක ලොකු අවසථාවක් කෙනවා. අපි පාදේශය දේශපාලඥැටට ප්‍රාදේශභාවේ මන්තිවරයෙක් විදිහටත් උප සභා විදිත් සභාපතිවරයා විදිට ජනතාවත් සමඟ ජනතාවගේ දුකා හඳුනන ජනතාවගේ හදවත පිළිපද හොඳට අපිට අවබෝධයක්තිීම. ජනතාවගේ ගැටලු සම්බන්ධ ජනතාව අතරම ඉඳලා දේශපාලනය ඇවිල්ලා අද පාලිමේතුව දක්වා අප. පල්ේ ැතිවරණට ඉදිරිපත්වෙල තින්නේ ජනතාවත් එක් ම හිදල්ල අලපුරද්දත්ක්. පලපුරද් නිවාර්ර පාල්මේතුට අවශ්‍යන කිය මහිතනවා. පලපුරුද් කල හැකියාව කළ පුරුද්ද මේ හැමදේම පදගත්යනවා කියලා ඔබතුන් ඔය සදහන් කරන්නකොට මේ අලුත් මුහුණු අවශ්‍යයි කියලා කියන. එතකට අලුත් මුහුණු අතර ජේෂ්ටෙන් ඉන්න ඕනි කියලා කියනවා. අදකීම් තියෙන මිනිස්සු ඉන්න ඕනි කියලාතියෙනවා. හැයි සමහරු පිරිස කියන දෙයක්ව නෑ අලුත් අයට පස්සාවක් දෙන්නවා කියවා. ගේ වි මත නිර්මාණ ලන මත අ නෝබතුමාගේ දීර්ක කාල්න දේශපාලනයක් තියන කෙනෙක් පිටස් පල්න කරගෙන ේ ඒතිේ අදකීමක කල්පනනා කරල බල්ලකට අුත් කනකට ඉඩදනයකයි ඒ. අලුත් කෙන ඉඩදීලා ඒයාඒක අදකිීමම බාගන්න කොට රට වන්නම කරද කියන කතාවයි ඇතන ගොඩක්ලොක වෙනසක් අපිදකින බොතුමන් වනොගේ කතාව. පාලිමේන්තුවේ ෙස්ටයන් නව ඉන්න අ වශ්‍යයි මන දකින අමකද පහුගිය අප පාලිමේන්තු දෙයා දෙයක් කහම. ඒකෙන් අවශ්‍යම ඇ ඉන්න පල්මින්ී සිටියුතු ඒ කියලා ඉන්න. කොළඹ දිස්ට්‍රිකෙට පාල්මේන්තුවේ අප පක්ෂ නියෝජනය කරන එය ඉන්න ඕනි පාල්මින්ට් මක අපි කොතන ොහෝ ආයතනයක ගත්තත් අලුත්තෙම අපි ගිහාම එතනට පලපුරුදුවයි අවශ්‍ය වවා ඒන පලපපුරුදදු අය දැන්න ආයතනය ගත්තත් ඉන්ටව් කරහම පලපුරුද්ධ බලනවා. තියවගේ පලපුරුදුවයත් පාල්මින්තුවේ ඉන්න ඕන හැබයි දූෂිතය දූෂණයෙන් තොර එන්න ඕන. එකත් එක නව අයට මේ අවස්ථාවක් ලැබිලතියනව පාළිමිෙන්තුනි යෝජනය කරන්න ඒ නවකායගෙනුත් එයගෙනත් බලන්නුන් යගේ පෞුගිය වකවානුව යයාගේ දේශපාලන පසුබිම. ඒය නද කරේ කිය බල ඒ අලුත් අයිත් අවස්ථාවක් ලබාදන්න ගනක මහිතරන්නේ. අඩ ැ ඔබ තුමාන් පිළිබඳව කතාකරන්නකට කොළොම දිස්ශ්‍රික් නය ො වාසනය ඔබ පිබන්ඳක කතාාකන්නකට අපිේදේවල්ටි විතරයි අඳුනට දුන්නන්නේ මං කැමති ඔබ තුමාන් ගන්න අහන්න දැන් ඔබ පිබඳව කතා කරන්නකට ඉන්දුනේ විචාකත් කියන නම තියන ඔබ. හෝද කිය මගහුවත් ඔප පිබඳොම දන්න දැනපොළුවන්කති ම දුනිල් ජගත් කියන හඳුනාදයවන ම කොන්න වාසනය උපන් කොළන්නාවාසන හැදී වැඩී තමයි මම දේශපාලය අරම කර එතක ම පසල මගේ ගත්තොත් මගේ පාසල ජෙමරකොඩ සන්තමැතුව විද්‍යාලය සන්තමතු විද්‍යාලෙන්ත්්‍යයපනය හදාරලා ඉ පසුව මම පෞද්ගලික ආයතනයින් ව්‍යාපාරස පන්දව ඩිපලොමල් අ කරලා. ව්‍යාපාරික කටයුත්තක් කරගෙන ව්‍යාපාර පවත්තක ගැන ව්‍යාපාරිකයෙක් පළමුුව ව්‍යාපාරිකගම් බදු ගෙවන ව්‍යාපාරිකයෙක්. එත්තකො මගේ පවුල පවුලේ මගේ පිරි දැහතුරුදව දරුවන් තිදෙනෙක්ින්වා. බිරි ව්‍යාපාරික පරම්පරාවෙන් එන ව්‍යාපාරික ගොඩ නැගිලි සහිත ව්‍යාපාරි අත්දැකීමත් තියෙන ව්‍යාපාරික කා තවක් මගේ බිරිදත් මගේ දෙමවපියන් දෙදන නන්දැ මේ වෙනකොට මිය ගිල්ලා. මගේ පියා කොළඹ නකර සභාවේ සේවය කළ කෙනෙක්. ඒත් එකම මගේ පවුල් පසුබිමේ තියෙන වාතාවනතික මගේ ලොකු දියනිය විශ්වවිද්‍යාල පව එකෙන ගෙන ය හිටපු අමා්‍යවරෙක්ගේ සම්බන්ධිගන ලේකමශෂ කටයුතු කර පවුල් පසුබිම කත්වොත් හහිදිය තවයි. එතකොට මේ අත්දකීම් ලබාගන්නව කියනද මේ කියන දේශපාලනය පෙනුවන්න. හ කියන කාව අප දක් යක් මයි දේශපාල නොත්සාකන තමන්ගේ පවුල පෝෂණය කරන්නේ මන න් මන්ට දෙයක් එකතු කර ගන්න මෙයාගේ තියන ශුද්ද අර මුණන කියනද ෝ ර වැද ගත් ා ර බේ බ තාව තුර ගන්නකට ඔබ ්‍යාරක බට ජීවත්තයන මගක්තියනවා. ඔබට මුද ලාතිය තියනවා. එතකට ඔබගේ පරමාර්තය ට පත් ලාති දේශපාලසේ ස මාච ම හි වරක් කිරීම කියදේ අන්න ඒ දේ ද. හන්න ැමති මක ො බේ පසු මත ක්. ම ද සේ තමයි දේශපාලනයට පිවිසන්නේ. ප්‍රාධී සභා මන්තිවරෙක් පශයෙන් නොකඩවාම උපස්වාපතිරයන් සභාපති වරශන්. ම ප්‍රාදේශභාවෙන් හැයි ලැබෙනවා දීමනාව. ඒය දීමනාව මම දාම්පසල් දරුවන් සඳහා ඒ මන්තිදූරය ප සබාපතිදූරය සභාපති දරය දරන්න තාකල් ේරේ අම්පේච දීමනාව මම දහම් පපසල් දරුවන්ගේ දෑයසන. ආහාරල සඳදා යොමු කර. ඒක පාදේශභාව තිබ්බත් නැතත් මගේ පෞද්ගලික මුදිලුණුත් ම ආදගෙන ගුණත් ඒ දහම් පසල් දරුවන්තද සඳහා මගේ ඒ මුදල අදරත් ඒක යොමුකරගෙන ඉවා. අපි දේශපාලනයට ඉන්නවල හබ කරන්න නෙවෙේ එන්ඩත් අවශ්‍ය දේශපාලනයට ජනතාවට සේවයක් කරන හර න්ඩුව හම්බ කරගෙන ඉන්ඩුව එකත් එ එකකහ ජනතාවට සේයක් කරනන. ම කොම හෙටත් බලාපොරොත්තු පාලලිමේන්තුගෙන් ලැබබෙන දීමනාව පවා තම්පල්සන් දරුවන්ගේ අධ්‍යාපනයටත් උදාඇසන්න ආහාර සඳහත් ලබා දෙද. ඒත් එකම මපි ජනතාවට සේයක් කරන්න තිය අරමුණ තම අප තිය යුත්තේ. අපිට මගේ මට එක පොඩි ගලඉන්න තියෙනවා.ක මමගේ පාසලය පටන්ගත්තයේ අධ්‍යාපනය තුළින්නුත් ඒ අපි ඉපදිල ඉන්න පරිසරය තුළත් මට තයීමත් ජනතාවට සේයක් කරන්න තියන අව්‍යාවෙන්. ඒ තාවද ම පල්ලිේතු නියෝජනය බලපෘත්තය දෙයක් බිම් මට්ටමින් පටන් ගන්නවා කියනව. බිම් මට්ටමේ දේශපාලනයෙන්ම මහා දේශපාලනයට අවතිරණ වෙනවා කියද. ඔබ හොඳින්ම දක්කිරගෙනෙක් සහ සභාපතිවරයක් කෙලා හිට උප සභාතිවරය කලා හිදලා එතන හටේ දේශපානේ පුංචි ැනින් පටන් ගත කෙනෙක් ඒහම පියවර පියවර පැමිණවා කියන එක සහ එක් වරම උඩ පුටුවකට වාඩිුවනවා කියනක් ගැන ඔබට කොයි වගේ අත්තකීද අපිට එක ොදත්දක වක් න පවගිය. ජනාතිපතිය හිට ගෝටාවගේ රාජපක්ෂ ැත්තුවාගේ ඒක අත්දැකීම හොඳටම අපි විඳපු අය. මොකද එතුමා එක පාරෙක්ට තීදු තීරට ගත්තා ජනතාවගේ ප්‍රශ්න වලිදි අපි පැත්ත පොහොර ප්‍රශ්නිති. ඒවයින් තම එතුමාට ඇත්තරම ජනාතිපති දූරය අතහර ලවනත් යැන්ඩ වනේ ඒ ගත්ත තීන්දු තීරනත් එක් ම හොදර මහුණු දීපු කෙනෙක් මගේ නිවස පවා හිමි වුණ මගේ සිියලුම් දෙේල් ැවන ඒ ගත තීර එක්ක. ඒයපිතනවා ආදකැන පෝඩියයි වාාද සභාවක හෝ පන්තිවකමක් සභාපතිකමක් දරප කෙනෙක් පාලිමේතු නියෝජනයට සුදුසුවීගේ ලහිතන්නේඒ ඒ අදැකිමුත්තෙක් හොදා අරදන් අර ඔබ යම් සිදුවීමක් මතක්කරමින් නාපු තැනක් එයෙනමංගේ සිදුවීමම පටන්ගන්න හිතනු කතාවතම මැයි කවදද. අමතක වෙන්න න ක් හ ඔ මැයි නම වෙනිි දා දැන් අප ඒ දකිනවා අභියෝගයක් කාට පස්සේ අඩියක් විටි පස්සර තියෙනවට වැඩි අමතරම ඔබ දකිනවා මැයි නමය සිදුවීමේ නොබෙන්ඩවස ගිනිිබත්යනො මේ හැමදේමත්තෙක්ක ඔබ ආය මධදේශපාලනිටයනවා අර අඩියක් පිටි පසින්තියල වවෙන්න මාර්ගයක් තෝරගෙන ඔබ තිබුණොයි ව්‍යාපාර කටිතුරික කරගන තරරි හටයන්න හැබයි ඒ ඇතුල ඔබ තෝරගන්න ආය මත්ම මේ දේශපාලනය කියන කතාව කෙන ගොටිතෙන පුරුවන් ඇයි මෙච්චරදයක් වෙලාත්. ඒ මිච්චර හෙමදයක්ක් වෙලාත් දේශපාලනය මතුමා තෝර ගන්න කියලා. ඒ ජනතවට තියනෙන ප්‍රශ්නය මට අධද යෙනවා මට උත්තරයක් ඕෝන. මැයි නමය සිදවමකෙන ම පොඩ්ඩක් කියන්න වන මකද හේතුව. මැයි නමය මමතර සභාපතිවරය වශයෙන් පටිකත් කටයුතු කරන්නේ රට අග්‍රාමතයයටට හින්ද රාජ පක්ෂ මැත්තුමගේ හරදදිනන්ම අපි අර්ලිගමන්දරේත මගේ ක්‍රියාකාරයේ පිරිසත් සමඟ සභාගරෙන්. එතනිදී අපි ඒ රටේ අග්‍රාමත්‍යතුමාගේ ඒ දැස්වීමට සහභාගවෙලා අපි එලියට එනොකොට ලොකු කලපලයක් අපිට දැනගණඩ ලැබුණ මාත්‍යක මමත් මගෙතික ගිය පිරිසත් අර්ගලයට ප්‍රහාරයට සම්බන්ධ වුණෙක් නෑ කිසි කෙනෙක් ම මගේ පිරිසත් සමඟ නිවස පල එඩ එන් පිටත්ව වනාම අපිට දැන කල්ලබ රටේ ලොකු කලපර කාරී තත්යක් අරගලකරුවන්ට ප්‍රහාර කරල ලතින ඉතින් අපි එනකොට මගේ ඒ සාමාජකයන් සවරදිනනාම් මම රැගෙන මගේ නිල රතයෙන් එෙනකොට දුරගත නැමතුන් ගණනාවක්කාව පවුල ඇතේ කාරක්ෂි ස්ථානක ඇට කියර එදා මගේ දියනයගේ පාසලේ සම්මුඛ පරීක්ෂණය මඟි එයායට කිව්වා ආක්ෂිතව මම ඉන්න තැනට එන්ඩ තමත් ආරක්ෂිතව ඉන්න තැන්ට එන්න කිය මගේ සියලු සාමාජිකයන්ට කිව්වා තම ගිනිවෙස් කරා යන්න කිසිම කල්බ ලොකු කල්බලයක් ඇති තින රට. මමත් ඊට පසුව මගේ නිලතයෙන් මම නිලරතයෙන් තව මම වෙනරථයහකට මාරු වෙලා ආරක්ෂාව මගේ බිරිද දගුවන්න්නර්ගම ආරක්ෂක තැන ස්ථානකට විය. මම දකින්න ඒෙදී මේක ලොකු කුමන්ත්‍රණය. ලංකාවම තුන් සය පනස් පහක් නිවාසගිනි තිබ්බ අපේ පාලිෙන් තුමන්ත්‍රිවරේ අපිට අහෙමි වුණා මේ කුමන්ත්‍රණය ලොකු විදිහට ලංකාවපුරම එකම විදිහයට කරපු කුමන්ත්‍රණය. ොකද ඒක හෙමක් විදිට ගත්තතුත් එකම විදියට මයි නිවාස ගිනි ්බේ. එකම විදිහත අපේ නිවාස ගිනිිතියනවා ඒ නිවාස ගිනිතියන්ද එනකොට මංකොල්ලකාරය ඇවිල්ල මංකොල්ලකනවා අඩුගානය ගෙදර තිෙන ටොයිල්ලට් එක පවා කටලයන මේ හැම තන වෙච්චදයයි. ඉතින් අපේ මගේ දරුවන්ගේ පොත්පත් පොත්පතෙහිද පැහන පැන්සල ඉදලම වට සිරුදේ වහිමි වුණ. අයි මේ වෙලා තියන මොත්තේ මතන දැන් පවත්ත ලයින් ජනතුුත් ට පස් ු ාර. සම්බන්ධ කමිටු හේල හොයවා වගේ මේ නිවාසසිග තිබ් එකේ ගැනත් කමිටුක්කිරි පත් කරල මේ මහමොලකරු කෞදගෙනෙ හො රට හෙි කරණ ැත්තරම ඉල්ලික් කරන. බලම ොයිදහටතු වේ විද කියල දෙදේ විසි පහඇතුට ඔබතුමන්න්න ඇතුළු සමස්සගේ හමත් කරන්න වැඩ ගොඩක් තියනවා ඒ වැඩ ගොඩ ඇතුලේ සල්ල දේල් ඇතුළ කොයිවිදිය බලාපපුරත්තුවක් මිනිස්සුන්ට දෙන්න පුළුවන්ද කියලදන අපිිය පේසාකච්චාව මතාතරගෙනයන්නේ හොදයි දැන් අපි කතා කලා මේ පසුගේ දේශපාලනය ඇතුළට දශිදේශපාලන අඇතිබුණ හො මැර වංචා දේශනය හැමදේමතිබුණ කියන කතා ඇතුලේ ඔබතුම නොයිවිතට කියනකොට ම කැමති දැනගන්න දේ විසි පහඇතුට යන්න පරොත් ේ. ර ක් යන ොනවාගේ ප්‍රතිපාද ේ ද තිේරනද වර නතවර ද න දැ තැන න යන ො නතාව මුණ හැන නොවද ්‍රතිපාති ඇ යන. මේ ජනත වර න දයික් දයනය ැතිවර ජනත වතර ගන ො වාසන විශේෂන් ොල ස් ්‍රික පුරයන. අප ජනතාවට දෙඩ පුළුවන් පොරොන්ද වඩ. මේ රජේ විසින් දීපු පොරුදු විෂ් කරන්න එක කියන්න කතා කරන්නතම අවශ්‍යතාව වෙන්නේ. මල්ලිමේතුව හඬක් නගන්න ඕනේ දැන් දීපු පොරොන්දු විෂ්ට කරන්න කියන එක. එතකම ආසනය තියන ගැටුලු විශේෂන් ගත්තුවොත් කොළන්නා වාසනය තියන ශාලම ගැටලුවත් තමයි කැල්ලිමිටිය අවත ඇමතිසම ගංවතුරින් හයටට වෙනවා මේ ගංවතුරින් ඇයටවෙනකට බක් පාර්සල් පෙදනකවත්විල් සලාග පාර්සල් පෙදනකවත් න මේකට ස්තීර සාර විසතුමක් ලබා දෙන්න ඕේ. ඒකට දැ පාලිේතු මන්ත රු ෙන පක්ෂෝල කොන වාසනේ මට ඒරෙ යාල කොහොමට මේ අසන ඇවිල්ල මිනිසුන් චන්දල්ලනිි කියේලා. මොකද ඒකට කිසුම විසදුමක් ලබා දුන්න අවුදු විය අතරක් පාලිමේතු නියෝජන තිබ නෑ කොුණ වාසන. වුරුදු විසි අත්රකට පස්සේ තමයි කොන්නාවේ උපන් හැදි වැඩි කෙනෙක් චන්දෙරි දිරිපත්වවෙ ලතින්. අම එතන හොඳ තීන්දුව ගැන ප්‍රශ්නවලට ජංවාතර පාලනයට වගේ විශාල වර්යෙන් පීඩාවට පත්වන කොළනා ජනතාව දෙවර පාල්ලිමේතු සඳහා. මම පත්කරගී කියලා මේ පාල්ලිමේන්තුව තුළ ගිහිල්ල අඩක් නග්ඩත් ඒවගේම දීපු පොරොදු ඉෂ්ට කරගන්න අපි ඒ පිළිබදව පාලිමේන්තුවේ හඩක් නගන්න්න අවස්ථාවක් ලබාදී කියලා එකත්තකම තව කාරණයක් යනුවනම් ගොඩ මම පෞ්ගිය කාලේ මැතිවන්නේ ඇති කොළොන්නාව නගර සබාසිම්මාව කියයන්නේ විශාල වශයෙන්ම ජනතාව බෞද්තරයක් ජවයන ප්‍රදේශයක්. හරියට ජනතාව පිඩාවට පත්වන ප්‍රදේශයක් දෙමාල් නග ගොඩ නැගිල්ලි. ද බන සෑහෙන්ට මහල් ගඩ නැගිල් ඒවට ගයාම ඒවයි ලිෆ් වැඩ කරන්නන්නේ තටු අය ත එඉන්න මිනිස්ු වරය දුක් පිදිනවා දැන් හිටුපු පාලිමින්තු මන්චවර ඇවිල්ල ඒේ චන්දල්ලන ගයා මනිස කියනවා ඒ ඒයයි වැඩ කරන්නතු දැන් එන න්දල්ලන්න කිය ය පිපිල ඒ පි මාගේ පි ඇතරම කණනගාට අමයි වඩාගෙන මහල් නිවාසල හය තට්ටු හයක් පමණ යයි ඇවිදිවා කොළොන්නා අනගරසපය සුදු නිලුම්පුර ඒවගේ මහල්වල රව ජරාවාසලලා එ අත්තර හිටපු පාල්ලිමේන්තුන් වර වඩ කරාණම් කොන්න වාසන අද අපි ගිහමඒමට අපි මුුණ දෙල් ලන්න නෑඇතම ජනතාව හොයාගෙන අධිපත්වය හසේ දැන්න වනක් හ ද විස්පායක වනට පසේ. හොදයි. අපි දවස්සේදී කතාකරන්නන්නේ නව ප්‍රජාන්ත්‍රවවාදදි පෙරමුණ නියෝෂනයක් කොළොඹ දිශ්‍රික කොල්න්න වාසන ියෝචනයෙන් ඉන්දු නීල් ජගත් මහත්මතෙක්. අපි මේක කත හතවත් ඉදිරරිට අරගෙන යන සූදානන් වෙන අපි තවටිකක් මේ කතාවේ තැන කටරගෙන ගියොත් ප්‍රතිපති ීන්ද තීරන ක් මතෙක් අප ොන්න ගන්න. දැන් අපි කොන්න ාව පැත්ත ගියොත්. කොන්න්නාව අප ද න කො ද තියෙන්නේ. ඒ ො දක ම ගන්මතුර කියන පිම තක්කන ඒ එකක පැත්ව. එතකට කොන්නාවව සමාජයේ වශයෙන් සංස්කෘතකමය වශයෙන්. එවගේ නඩත්තු වියතු දේවල් පැත්ති දේශපාල චරිතාව පොරොද්දු කිව්වා එ ඉෂ්ට වෙන්න නැතිවෙනකොට ජනතාව විරෝධි පල කලා මෙවර එහහිම දෙයක් නොවෙන්නට ඔබ දකින කොළොන්නාව වෙනසක් කරන්න හිතන් ඉන්නෙක හොමට ම දකින කොන්නාවේ වෙනසක් ගියුත්තේ හැම පාලිමේතු මැතිවරණය එකකිදීම. එනවා මේ චන්දය ලබා ගැන්න. චන්දය ලබා ගැෙන යනවා. හැබැයි අපේ ආසනි මිනිසු දුක්කිෙනවා. ඒක හැම පාලි අවුරදු විෂය අතරක් මේ දේ වුණ අවුරදු විෂා ෙනාවලගේ පෙනට්කුරීම මඇත්තු මාලා ගෙනාපු සංවර්ධනයනතර වුණ ගිරසිංහ මල්ලි මාර්චිලගේ ප්‍රබලය. ඉට පසුව පිහිව වුණ දුමින්ද සිල්ව පාර්ත ලස්මල්ල මේ අයගේ ය ඒ ගෙනාපු යෝජන අක්කම අතර වෙලා. ටි ක් ටනමගේ සනය චන්දදීල පාලිමෙන්තු මටුවරු ප වෙලා ය ආසනය පිළිබඳ ැක්කුමක් ආසනය ජනතාව වෙනේ ගැක්කුමක් නැෑ. මම අලාපොරත්තුනම් මේවර ම පාර්ලිමේතුට කො ආශනය ජනත විශේෂයකට කොම ිස්්ේක් පුළලම චන්දය ලබාද ම ආසනය තියන අඩු පාඩු ගංවත ප්‍රශ්ටේට ස්තර සාර විසුතුමත් ලබාදෙන්න්නට පාලිමෙන්තු තුර හඩක්නගඩ. ඒවගේම පැල්පත්නි ආසහිමියන් ඒවගේ ඇලමාර්ග. සබන්ධව විශේෂ අපේ පාසල් කොළොන් වාසන තින පාසල් පද්ධතතිීම කඩා වැටල තියන්නේ ඒ පිළිබදව ඔබ තුමීල ගාතන ඉගිල්ල සමික්ෂණය කර දැනගඩපුළන් පෞ්ගිය අවුරුදදුුවකට වගේ කාලය තුළ දරුවක් නගිය තාපය කඩයි වැටලා ඒවගේමවාහලෙක් කඩා වැටලා අපේ ගල්වාන පැත්තේ දරුවෙක් තුවාලයට පුුණා ඉඒවගේ පාසල් පද්තිීම කොළන්න අවාසන කඩා වැටල තිී. ො ්‍රි ර ඩි අප ස ගැන ා ර ආසනල්ලු විශාල වසින්ංවර්ධනයක් ියුතු තැනක පාලිමියුතු නියෝජනය පහුගිය රජේ පහුගිය මන්තිවර දෙදනෙක් නියෝජනය කර අත ැ න් න. අපි දැග ඔබේ පක්ෂ පැත්තර යනකොට නව පජාසන්ත්‍රවාදී පෙරමුණ පහුගිය ජනාධිපතිවරණට කල්පනයක් කෙළ බලන්නකොට ජනාධිපතිවරයා විදිහට පත්වෙලා පොඩි කාලයක් විතරයි එතකොට මිනිස්සු හිතන්න පුළුවන් මේ පක්ෂය ඇතුළෙන් මොනවගේ අභියෝගයක් එල්ල වෙයිද ඔබේ පක්ෂයට වගේ මනික් පක්ෂවලට ඔබ හිතන විදිට පක්ෂයක් විදිහට මේ ජය අත්කරන පුුවන් ට පිට ාවක් ති නොත් කොහමද ට පිටාව දකින්න . ෞගේ ජනාධතිපතිවරණයද දෙලක්ස අසූදහකට ආසන්න චන්ද සංකයාව ගෑස් සිලිඩට ක කොලබ දිස්ට්‍රිකය පුරා ලැබුණා ඒ දෙලක් ස අසුදා ලැබෙනකොට කොළොන් අආවාසනයේ විසිදාහක චන්ද ප්‍රමාණයක් ආසනය ජනතාව ගෑසිලිඩට ලබාතුන්න. මම හිතනවා ඒ ජනාධපතිවරණය දීපු චන්ද සංඛ්‍යත ලේකනැත්තික බලවාම බෙවර කොළොන්න ආවාසනයේ ඒ එබ්ප චන්ද විසිදාට මනුෂ්‍යයට චන්ති දෙනවා මේ පතිවරණති. නු සනෙක්ගත්තුව මන්ගේ කෙනාට චන්ද දෙනවා පක්ෂපාට බේද බලන්න තමක් උක්කොම සැෝම හිතනො මේ මතිවරණේදී අපි ආසනයට අපේ පදිංචි කිට්ටුම කෙන මේකේ අපිට ගීල කාණයක්ක් කියලා හම්බෙන්ඩ පුළුවන් කෙන පක්ෂ බලන්නතුම හිතුන මේ මැතිවරණේදී කොළුුණා වාසන ජනතාවත් කොළඹ දිස්ට්‍රිකයත් ඒ චන්ද විසිදහට අමතරව තව චන්දදාදක් තිස්දක් දයි කොළුන්නා වාසනි කොළඹ දිස්ත්‍රිකෙත්තයේ දෙලක්වාසු පාත අමාතරව මගේතව ලක්සහයක් කටක්. අපි ගෑයිස්ලෙන්ටියයට ඇත ඒ චන්දය ලබාදහි කියලා. ඒක මන්තරූපාහයක් බීග නිවාර්ම කොනාව කො දිිෂටි යෝජන කරගන්න පුළුවන් අපිත් බලාපොරොත්ව වනවා දෙසේ විපාතරට ඔය කියන විදිේ සාධාරණය වගේ ජනතාව ගැන හිතන පාල්කයන් පත්තේවි කියන කතාව. අපි අවසන් විනාඩි දෙක තුන ඇතුරට. අවසාන් වශයෙන් කොළොනාව ජනතාවට උබට මොකක්ද කියන්න තියෙන්නේ. ඒවගේම ජනතාවගේ ඉල්ලන්නතියටට මොක්ද මේ වරම දුන්නො. මේක කරනව කියලා කියන්න ඔන්න ඔබට අවසාාවක් තියන අපි පක්ෂය ලකුඩ ඔබයන්කේ සඳහන්කර කොළොනා අ වසන ජනතාවට මං අවසන් වසෙන් කොල් අවාශන ජතාව මුල් කරන කොළබඹ දිස්ට්්‍රික්ක නතාවරම කියන තිෙන්නේෙ. මේ භාල්ලිමේන්තු මැතිවරණයේදී පාට පක්ෂ බලන්ඩ එපා. තමන්ට වැඩක්කරගඩ ගමට රටට වැඩක් කරගන්න පුද්ගලයන් පාල්මේන්තුටිය පියයුතුයි. ඒකදී පළපුරද්ද හැකියාව න අය තෝරග යති. එඒ එක්ම කොුණනා වාසනය ජනතාවට කියවා වුරදු සියහතරකට පස්සේ තමයි. කොළොන්න්නාවේ ආසනය පදිංචි, කොළොන්නාව උපාන් කෙනෙක් මේර පාලිමේතු මඇතිවලි දිරිපත්වෙලා තියෙන්නේ. අපේ කොළොුණා වාසනය ගත්තාම තියෙන ගැටලු විශේෂයෙන් කැල්ල මිටියාවතේ ගංවතුර උදුරටම ස්තීරසාර් සුදුමක් ලබා දෙන්න තමයි මගේ නියත බලාපොත්තේ වගේ අධ්‍යාපනය අධ්‍යාපනය කඩවිල දින අධ්‍යාපනය නංගුලා නංවාලන්න. ඒ එක්කම නිවාස යෝජන කොමල තියෙන ගැටලු පැල්පත් නිවාසක යෝජන ක්‍රම්තියන ගැටලු ඒ විසදීම සදා කොළුණ වාසන ජනතාව පක්ෂබේද තොරව මාම අංග තුනෙ කොළ ිෂටික දිරිපත්තිරාතිලා තියෙන ගැසිල්රේ යටතේ මට අංග තුනටසාර්ය ලබා තුන්නව කොළුණ වාසය ජනතාවත් කොඹ දිෂට්‍රික ජනතාවත් බිම්මට මීටපුවා ඉඳන් ආපු මට සර්ග ලබාදකයා ඉල්ලාසින්. ද න්න ොන්නාව චනතාවට වගක ීමක්තියනො කොළොඹ දිශ්‍රිකන කොළොන්නාව ආසනයෙන් මෙතුමා චන්දයට ඉදිරිපත්වෙන සෝදාන අන්ක තුනෙන් අව ප්‍රජාසන්ත්‍රවාදී පෙරමුණ නියෝෂඩයක්තියන්නේ නිසා ඔබේ චන්දය වගකීම හරියාකාර විෂ්ඨ කරන එක ඔබේ යුතුකමක් කියන කතාව මතක්කන්න ගමන්. අපි ඔබතුමාට සබ පැතු එකදතු ක න දෙෙසේ විස පහයඇතුරට ගිහිල්ලලා, මේ කියනු පතිපතිේදූ තීරණවලට එකව ජනතාව වෙන් වෙන් හඩක් නගන්නට ඉද හසර වෙන් වෙන්නට කියලලා අද පි බදව තාක්.